නමෝ බුද්ධාය. ඉතින් මං අදත් ඔයාලට ආශ බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද හවස මට අපේ ඉස්කෝලේ යාළුවෙක් හිටියා ඉස්සර කෞශල්‍යා කියලා. ඉතින් එයයි එයාගේ අම්මයි ගොඩක් ආසාවෙන් උයපු කෑම එකක් අපේ ගෙදරටම ඇවිත් දුන්නා. ඉතින් මේ තියෙන ගොඩක් ආසාවෙන් මං වෙනුවෙන්ම උයපු කෑම ටික. ඉතින් එදා කෞශල්‍යයි එයාගේ චූටි බබයි හස්බන්ඩ්යි තමයි හවස අපේ ගෙදර ආවේ. ඇත්තටම මම මේ වෙලාවේ ගොඩක් පින්දෙනවා කෞශල්‍යට එයාගේ අම්මටයි මං වෙනුවෙන්ම මේ කෑම ටික හදලා අපේ ගෙදරටම ගෙනත් දුන්නට. ඉතින් ඔයාට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔයාගේ ජීවිතය තව තවත් සාර්ථක වේවා කියලා මං මේ වෙලාවේ ප්‍රාර්ථනා කරනවා. මං ඒ වෙලාවෙත් ඒක ඔයාට කියවනේ. ඉතින් මං මේකත් අවස්ථාවක් කරගන්නවා ආයමත් වතාවක් මට මේ කෑම එක ගෙනත් දුන්නකට ඔයාට පින් දෙන්න. ඉතින් අද තවත් ලස්සන දවසක්. අද තමයි මට මගේ ඩොක්ටර්ව හම්බෙන්න නයින් වෙල්ස් හොස්පිටල් එකට යන්න තියෙන දවස. ඉතින් මම මේ උදේම නැගිටලා ඉස්සෙල්ලම කරන්නේ උදේට උයන එක. ඉතින් ඉස්සෙල්ලම හාල් ටික තියලා තමයි මං ඉතුරු වැඩ ටික පටන් ගන්නෙ. ඉතින් මට ඊරෑනේ කෞශල්‍යා කෑම එක ගෙනත් දුන්නේ. එයා ගෙනත් දුන්නෙත් කහබත්නේ. ඒ නිසා මට අද හිතුණා උදේටත් කහබත් එකක් හැදුවොත් හොඳයි කියලා. ඉතින් මං ඒක නිසා හාල් එකටම ලුණු කුඩු චුට්ටකුයි ගහ කුඩු ටිකකුයි දැම්මා. අපේ වෙනදා බත්තු යද්දී නම් හාල් එකට ලුණු දාන්නේ නැහැ. මොකද මේ රයිස් කුකර් එකට ඇලුමිනියම් නිසා ලුණු දාන්න හොඳ නැහැ කියනවනේ. ඒ වුණාට ඉතින් අද මම කහ බත් එක හදන නිසා ඒකටම ලුණු ටිකකුයි ගහ කුඩු ටිකකුයි දැම්මා. අද ඉතින් වැඩි දෙයක් හදන්නේ නැහැ. මොකද අපි ඉක්මනින්ම යන්නත් ඕනනේ. තලන බටු ටිකක් තිබ්බා. මං ඉතින් ඒක ඔයා ගන්න තමයි මේ හදන්නේ. ඉතින් මේ වගේ ඩොක්ටර් හම්බෙන්න තියෙන දවසට ඊට කලින් දවසේ ඩොක්ටර්ගේ සෙක්‍රටරි අනිවාර්යෙන් අපිට කෝල් එකක් දෙනවා. කෝල් එකක් දීලා කියනවා ඔයාගේ වෙලාව මෙන්න මේ වෙලාව ඒ වෙලාවට ඇවිත් ඉන්න කියලා. හැබැයි ඉතින් අපි එහෙම ගියාට කොහොමත් පැය 5ක් 6ක් අනිවාර්යෙන්ම අපිට එතන ඉන්න වෙනවමයි. ඉතින් කෝකටත් හැමදාම අපි උත්සාහ කරනවා ඒ වෙලාවටම එතනට යන්න. හැබැයි සමහර දවස්වලට නම් බැරි වෙනවා. මොකද බබාව නැගිටවලා ඇඟ සෝදලා කවාගෙන ඒ ඔක්කොම කරගෙන යනකොට ඇත්තටම වෙලාව ගොඩක් පරක් වෙලා. මේ ලෑස්ති වෙන්නේ අපේ ඇඳන් යන ඇඳුම් ටික අයන් කරන්න කියලා. මගේ හස්බන්ඩ්ගේ තමයි අයන් කරන්නේ. චූටි බබා ගෙනන් අයන් කරන්න ඕනේ නැහැ. මොකද මං ඒව අයන් කරලාමයි එයාගේ අල්මාරිය එල්ලලා තියන්නේ. ඉතින් ඇඳුම් ටික අයන් කරලා ඇවිල්ලා ඔන්න මම මේ ලෑස්ති වෙන්නේ සාලේ ලස්සනට පිරිසිදු කරලා අතුගාලා යන්න කියලා. මොකද හැම තැනම සෙල්ලම් බඩු දාලා තියනවා බබා සෙල්ලම් කරලා. ඉතින් ඒ ටික අස් කරලා අතුගාන්න තමයි මේ හදන්නේ. ඉතින් ඇත්තටම මෙහෙමම තේලා යන්න මට හිත දෙන්නෙම නැහැ. මොකද අපි එනකොට අපහු හවස් වෙනවා. ඒ එනකොට ගෙදර මේ විදිහට දකින්නකොටත් ඇත්තටම ඔළුවට හිසර දෙයක්නේ. ඒ නිසා තමයි මම කොහෙ ගියත් ගෙදර අස් කරලා යන්නේ. අන්න ඉතින් මේ වෙලා වෙනකොට තලන බටු එකත් හිඳලා. දැන් මං ඒකට පොල් කිරි ටික දාලා ඒකත් චොට්ටක් හිඳුනම නිප ඔෆ් කරනවා. ඉතින් මං අද මේක විතරනේ හැදුවේ. ඒ වුණාට ඊයර කෞශල්‍යා ගෙනාපු කෑමත් ඉතුර වෙලා තියෙනවා. ඉතින් අද උදේ ඒවත් එක්ක අපි කන්න ඕනේ කියලා හිතුවා. ඉතින් මං ඒකට පොල් කිරි ටික දාලා ඉක්මනින්ම ආවා දත් මැදලා මම ලෑස්ති වෙලා ඉන්න ඕනේ කියලා. මොකද මේ වෙලාව වෙනකොටත් චූටි බබා තාම නිදි. එයාව හැරවලා ඇඟ සෝදවලා කවාගෙන යන්නත් ඕනේනේ. ඉතින් ඊට කලින් මම ලෑස්ති වෙලා ඉන්න ඕනේ කියලා හිතුවා. ඉතින් මං අදත් කොච්චර උදෙන් නැගිට්ටත් ඔන්න තාමත් ඉතින් වැඩ. දැන් තමයි ඔන්න ගෙය අතුගාලා යවරනේ. ඊළඟට
මං ආව බුද්ධ පූජාව තියන්න කියලා. ඉතින් මේ අතරේදී හස්බන්ඩ් ගියා චූටි බබාව හැරවන්න කියලා. මම යනවාට වැඩිය හස්බන්ඩ් බබාව හැරවුවම එයා අඬන්න නැතුව ගොඩක් වෙලාවට හැරෙනවා. ඉතින් ඒක මට ගොඩක් ලොකු දෙයක්. මම ගියාම මාත් එක්ක ගොඩක් හොරතල්නවනේ. ඒ නිසා ඉතින් එතන මට ගොඩක් වෙලා ඉන්න ඕනේ. ඉතින් ඒ නිසා තමයි හස්බන්ඩ්ට මම දැන් කියන්නේ චූටි බබාව හැරවන්න කියලා. इति मम बुद्ध पूजाव तेल ईलंगट वंदना करा ईट पसे मम लैस्ति वेन्न तमाई हदन्ने इति मेवला वेनकोट अप्पे गेदर पिरित्ताल तेन हमदेम उदेटाई रैटाई मम देन पिरित्तान वने इति ए पिरित्तहनकोट एत्तटम हित्तट लोकु सेनसीमकु देननवा दम लेस्तेवर इलाट तीन कोल चोट बाबागे को मम मेघ मम याव लेस्तरा इतिंग ईट पास आट कवन वेडे तम तेयन कोहमति चोटी बाबे कोट अपट वगे विना पहन दहाय का बयानी सामान्य विना हतलिहा पयाकर आना इतिंग कोहमहरी उत्साह करनाव चोटी बाबा आट गोड़ा होंट खवागे अन्न मुखद नेता मुल दवसाप इन्नवेनवे इतकोटे आट बड़गिनवे निशा ඉතින් මේ වෙලාව වෙනකොට හස්බන්ඩ් ලෑස්ති වෙලා කාර් එක වැකියුම් කරන ගමන් තමයි ඉන්නේ. ඉතින් ওই චූටි බබා එළියට ඇවිත් කන්න ඕන කිව්වේ ඒකයි. ඊට පස්සේ හස්බන්ඩ් එක ඉවරුනහම එයා ආපහු ඔන්න ගේ ඇතුළට ආවා. ඉතින් එයාට කවල ඉවර වෙලා ඔන්න දැන් තමයි මම කන්නේ. කෞශල්‍යා ගෙන ආපු බතුත් තව ඉතුරු වෙලා තිබ්බනේ. මං ඒවත් උදේ රයිස් කුකර් එකට දාලා රත් කරා. ඉතින් ඒව කිසිම දෙයක් වෙලා තිබ්බේ නැහැ. ඒ නිසා මං ඒ බට් එක තමයි ඔන්න අද උදේටත් කෑවේ. දැන් නම් ඉතින් මමත් කාලා ඉවරයි. හස්බන්ඩ්ත් කාලා ඉවරයි. දැන් ඔන්න අපි හොස්පිටල් එකට මේ යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් ඇත්තටම චූටි බබෙක් එක්ක උදේ පාන්දරෙන් ගමනක් යන්න පිටත් වෙනවා කියන්නම ඒක ඇත්තටම ලොකු යුද්ධයක්. මොකද අපි කියන හැමදේම චූටි බබාලා කරන්නේ නැහනේ. ඉතින් එයාලට නිදිමතයි, කන්න කිව්වට කන්නේ නැහැ. ඒ දේවල් ගොඩක් තියනවනේ. ඉතින් ඒ ඔක්කොම කරගෙන තමයි ડોක්ටර් හම්බෙන්න අපි හැමදේම මේ විදිහට යන්නේ. හස්බන්ඩ් ඉතින් එනකොට ඔය චූටි බබාගේ තව සරප්පු දෙකක් ගෙනාවා. මොකද එයා ඔය දාන් ඉන්න දෙක හදිසිය හරි එපා කියයි කියලා හස්බන්ඩ් හිතවල. ඉතින් ඒක නිසාලු එයාට පේන්නේ නැති වෙන්න තව අනිත් සරප්පු දෙකක් ගෙනාවේ. ඉතින් අන්නාම තමයි දැන් අපි හොස්පිටල් එකට යන්න පිටත්වනේ. ඔන්න දැන් අපි නාරහම් පිටටත් ආවා. ඉතින් අද මට ආස හිතුණා ඉස්සර ඔෆිස් යන කාලේ නාරහම් පිට තිබ්බන මෙතන මියුරස කියලා ඒකෙන් විතර පාන් එකක් කන්න. ඉතින් අපි දැන් ඔය ඒකත් අරගෙන ඔන්න හොස්පිටල් එකට යනවා. ඔන්න ඉතින් ඔෆිස් එකත් මම දැක්කා. ඒක දැක්කම නම් ඉතින් සතුටුයි. ඒ වුණාට ඉතින් චූටි බබා වෙනුවෙන්නේ මං අයින් වුණේ. ඒ නිසා ඒකේ දුකක් ඇත්තටම දැනන්නට නැහැ. ඔන්න ඉතින් කොහම හරි අපි හොස්පිටල් එකටත් ආවා. හැබැයි අදත් මෙතන ගොඩක් වාහන නවත්තලා තිබ්බ. ඇත්තටම අපිට නවත්තන්න තැනක් තිබ්බෙත් නැහැ. කොහොම හරි ඉතින් ඔන්න තැනක් හොයාගෙන එතනින් නවත්තලා ඊට පස්සේ අපි දැන් ඇතුළට යන්න තමයි මේ හදන්නේ. අපි ගෙදරින් කොහම හරි 8යි ගානට විතර පිටත් වුණා. ඉතින් ඔන්න දැන් හොස්පිටල් එකටත් ආවා. ඊට පස්සේ අපි අපේ චිට් එක සෙක්‍රටරිට දෙන්න එපයි. ඒ දුන්නම තමයි ඒ දෙන වෙලාවේ පිළිවෙලට අපිට කතා කරන්න. දැන් ඉතින් අපි ඔය ඉඳගන්න තැනක් හොයාගෙන යනවා. ඊට පස්සේ ඉතින් ඉඳගන්න ගිය ගමන්ම ඔන්න චූටි බබාට වොෂ්රූම් එකට යන්න ඕනේ කියලා කිව්වා. ඉතින් දැන් මේ ආව එකටත් එක්ක යන ගමන් තමයි තියෙන්නේ.
ඉතින් අපි මේ රසයෙන් ගොඩක් වනිස් හැම ගත්තනේ ඒකත් දැන් ඔය ජෝටි බබාට කන්න දොන්න මොකද එයාට බඩගිනි කියපු නිසා ඉතින් ඊට පස්සේ එයා දැන් ඔය මාත් එක්ක ජෝටි ජෝටි කෝලම් ටිකක් කරන ගමන් තමයි ඉන්නේ එයා ඉතින් මේ ෆයිල් එකේ තියෙන දේවල් මේ පරණ චිට් එකක් එයාගේ අතේ නම් තියෙන්නේ ඒවත් එයා ඉතින් මොනාද කියලා අහනවා මං ඉතින් එයාට තේරෙන විදිහට ඒ දේවල් ඔය කියලා දෙන ගමන් තමයි ඉන්නේ ඉතින් මේ වෙලාව වෙනකොට හස්බන්ඩ් ඔෆිස් එකෙන් කෝල් ගොඩක් එනවා ඉතින් ඒවත් ආන්සර් කරන්න එපයි ඒවටත් උත්තර දෙන්නත් ඕනේ ඒ නිසා ඉතින් හස්බන්ඩ් චොට්ටක් මේ වෙලාවේ බිසී වෙලා තමයි ඉන්නේ හොස්පිටල් එකට ආවත් දැන් නම් ඉතින් ඔන්න හස්බන්ඩ්ගේ කෝල් ටික ඔක්කොම ඉවරයි. ඉතින් මේ වෙලාව වෙනකොට ගොඩක් ලොකු වෙලාවකුත් ගිහිල්ලා තිබ්බේ. ඇත්තටම ඉතින් එක දිගට ඉඳන් ඉන්නත් බැහැනේ. ඒ නිසා ගොඩක් අමාරුවෙන් තමයි හිටියේ. කොහොම හරි ඉතින් දැන් කතා කරන වෙලාව ළඟයි කියලා අපි ඉතින් හිත හිත හිටියා. ඉතින් චූටි බබහටත් මේ විදිහට එකම තැන ඉන්න බැහැනේ. ඔන්න ඉතින් ප්‍රෙෂර් බලන වටේ ආවා. ඉතින් ඔන්න මමත් ගියා මගේ ප්‍රෙෂර් එක බලාගන්න. ඊට පස්සේ නම් ඉක්මනින්ම කතා කරයි කියලා හිතුවා. ඇත්තටම ඉතින් බබා එක තැන ඉන්න බැරි නිසා තමයි ඔය ගොඩක් දඟලන්නේ. දැන් ඉතින් ඔන්න මාල බලන්න යන්න ඕනේ කියලා එයා කිව්වා එයාට ඉතින් තාත්තිත් එක්කම යන්න ඕනේ ඒ නිසා තමයි ඔය මාත් එක්ක යන්න බෑ කියලා කියන්නේ ඇත්තටම ඉතින් බබාවත් එක්කගෙන ආවට එයා ගොඩක් පව් කියලා හිතනවා මෙහෙම ඉන්නකොට. ඔන්න ඉතින් මටත් ඉඳගෙන ඉන්න බැරි නිසා මාත් ආවා හස්බන්ඩ්වයි චූටි බබයි මාළු බලන්න ආපු තැනට. ඉතින් අපි මාළු බලලා ඇවිල්ලා ආපහු ඉඳගත්තා. දැන් වෙලාව හවස 4ට විතර ඇති. ඉතින් මගේ වාර එනකොට කොහොම හරි වෙලාව හවස 4යි. ඉතින් ඩොක්ටර්ටත් පෙන්නලා අපි දැන් ඔන්න එන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. හස්බන්ඩ් හැමදාම චූටි බබාව එක තැනක තියාගන්න ඔය වගේ පුංචි පුංචි දේවල් කරනවා. ඇත්තටම අපිටත් ඉන්න බැරිකොට චූටි බබේ කොහොම එක තැනක ඉන්නද? ඉතින් මේ විදිහට චූටි බබත් අපිත් එක්කම ඇවිල්ලා රස්තියාදු වෙන එකට මට ගොඩක් දුකයි. ඒත් ඉතින් මොනා කරන්නද? චූටි බබාව එක්කන් එන්නත් ඕනනේ. මේ හැමදේටම අපිට මූණ දෙන්නත් ඕනේ. ඉතින් ඔය විදිහට තමයි අපේ එදා මුළු දවසම හොස්පිටල් එකේ ගත වුණේ. මං හිතනවා මේ වීඩියෝ එකට ඔයාලා කැමති වෙයි කියලා. හැමෝටම ස්තුතියි. තෙරුවන් සරණයි. හැමෝම පරිස්සමෙන් ඉන්න.